දැන් අපි අදපුතේ සිංහලවලට සාකච්ඡා කරේ නේ දැන් අපි ඇහුවේ වත්ත පහල හැම තැනම ඇවිදලා කුරුම්බැට්ටියක් කියන ගීතය නේද ඒක මම ගෲප් එකට දානවා එතකොට ඔයාලා හොඳට අහුම්කම් දෙන්න ඕනේ ඒක හොඳේ හොඳට අහලා ඒ ගීතයෙන් චිත්‍රයක් අඳිමු අපි ලස්සන චිත්‍රයක් අඳිමු ඕ ඒ සින්දුවෙන් ඕන අඳින්න හොඳේ සින්දුව හොඳට අහලා ඒ සින්දුවේ කියවෙන එක අවස්ථාවක් චිත්‍රයට නගන්න ඕව ඕව ඔයාලා කැමති තැනක් අඳින්න පුළුවන් ඒ සින්දුවේ ගොඩක් තැන් තියෙනවනේ නේද මැටි මැටි හදන වෙලාවනේ ඒ වගේ එක එක අවස්ථා තියෙනවනේ නංගිත් එක්ක සෙල්ලම් කරන වෙලාව ඉතින් පුතේ මේ ඔයාලා මොකද කරන්නේ සින්දුව හොඳට අහුන්කන් දීලා ඒකේ චිත්‍රයක් අඳිනවා ඕන ඔයාලගේ මේ පොතේ අඳින්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ A4 කොලයක ඇඳලා නේද චිත්‍රය දියසායම් වලින් පාට කරනවා නම් ඒක වේලුනාට පස්සේ පොතේ අලවන්න. එහෙම නැත්නම් සිංහල පොතේම අඳිනවා නම් පාට පැන්සල් පාවිච්චි කරන්න. හොඳේ පැස්ටල් වලින් අඳිනවා නම් පොතේ අලවන්න කලින් උඩින් කොලයක් තියනො නැත්නම් හැමතැනම ගෑවිනව නේද? ඒක නිසා ඒක ටිකක් පරිස්සමෙන් පොත කැත වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඒ වැඩි අපි ලියා ගනිමු ඔයාලට මතක් වෙන්නත් එක්ක. හරි. අද අපි ලියමු. සිංහල පොතේ යන්නානේ. සිංහල පොතේ සිංහල. සෑම් සාලිම ලියන්නේ නැද්ද? ඒක ටිකක් පස්සට දාමු අපි නේද? ඇසුරෙන් චිත්‍රයක් පාලිමු තේ මාතෘකාව මොකද්ද? මේක තමයි මාතෘකාව. ගීතය තමයි කුරුම්බැට්ටි මැසිම ගීතය නේද? මම WhatsApp එකට දාන්නම් හොඳේ. කුරුම්බැට්ටි මැසිම ගීතයෙන් තමයි ඔයාලා චිත්‍රය අඳින්නේ. ඔයාලට අන්තර්ජාලයෙන් අහන්නත් පුළුවන්. හොඳද? එහෙම නැත්නම් ඔය WhatsApp එකට දැම්මට පස්සේ ඒක අහන්නත් පුළුවන්. හරි. ඉතින් මේ ගීතේ විතරක් නෙවෙයි වෙනත් ගීතත් ඔයාලා අන්තර්ජාලයෙන් රස විඳින්න. කතන්දර තියෙනවා නේද? ඒවත් රස විඳින්න පුළුවන්. හැබැයි ඒවයි චිත්‍ර අඳින්න යන්න එපා. හැම එකකම ඒවෙන් කියවෙන හොඳ ගුණාංග නේද? අපේ ජීවිතේට අපි එක් කර ගන්න ඕන. ඒක තමයි මේ සින්දුව ඇසීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය. හරි. එහෙනම් මේක පොතේ අඳින ළමයි ඉඳ තියා ගන්න පුතේ පිටුවක් විතර යාවි මේක අඳින්න නේද? මුළු පිටුවම තියන්න. මුළු පිටුවම විතර යාවි. එහෙම නැත්නම් කොලේක ඇලෙව්වත් ඒත් ඉතින් අලවන්නත් ඉඩ ඕන නේද? ඒ පිටුවම තියමු අපි. ඒ පිටුවම තියමු. තේ භාගයක් විතර. භාගයක් විතර වුණත් ඇති. භාගයක්. සේ දවසම් මමේ අන්තර්ජාලයේ කතන්දරයක් ඇහුවා. ආහා. කතන්දරේ නම රජ කුමාරි කෙනෙක් ගැන. ආහා. ගෙම්බෙක් වෙලා. ආහා. හරි. එහෙනම් අපි අසාලි වීම දෙක. ඔන්න අපි අසාලි කොට ගන්න. සාලි වීම කොට. අනේ.
අසාලිවීමට කලින් මේ ඡේදය ඉක්මනටම බලාගන්න මේකෙන් තමයි අසාලිවීම දෙන්නේ. මෙන්න මේකෙන්. මම මේ කොටු කරන ඡේදය සීගිරිය කාශ්‍යප රජතුමාගේ අසිරිමත් නිර්මාණය. හරි, මම කියන එක චුට්ටක් ඇහුම්කන් දෙන්න, මයික් මියුට් කරන්න. මම ඉරියන්දින වචන බලන්න. නිර්මාණය කාශ්‍යප ඉහළ බිතුසිතුවම් මාලිගය පොකුණු මීටර් 180ක් පර්වතය නාන තටාක ගිම්හාන මාලිගා මීටර් 180ක් එකක් දෙන්න පුළුවන්. කැටපත් පවුර සීගිරිය ඇයිස රජතුමාගේ අසි හොඳයි, ඉරියන්දපු ටික බලන්නකො හොඳට. හොඳයි, ගිය සතියේ තෝරා මේක කරපු නිසා මම ගොඩක් වෙලා බලන්න දෙන්නේ. හොඳයි, එහෙනම් අපි දැන් පටන් ගනිමු. මෙන්න පළවෙනි මේ වචන දෙකේව දෙන්නේ, වචන දෙකේවා පළමු එක ලියන්න පුතේ. කාශ්‍යප රජතුමා ආශ්‍යප රජතුමා දෙක උස පර්වතය මොකද්ද සදවන්නේ? උස පර්වතය තුන්වෙනි එක කැටපත් පවුර හදේවෙනි එක මොකද්ද? උස පර්වතය සර්. තුන්වෙනි එක මොකද්ද? කැටපත් පවුර හදේවෙනි එක මොකද්ද? උස පර්වතය. දෙවෙනි එක උස පර්වතය, තුන්වෙනි එක කැටපත් පවුර, පළවෙනි එක කාශ්‍යප රජතුමා. සර් හතරවෙනි එක මොකද්ද? මෙන්න හතරවෙනි එක මොකද්ද සර්? විනෝද උයන්. තුන්වෙනි එක පුතේ කැටපත් පවුර. හතරවෙනි එක මොකද්ද සර්? විනෝද උයන්. පහ විනාඩිය දෙන්න සර්. හරි, ඔන්න මම නැවතත් එකේ ඉඳලා කියවගෙන යනවා. කාශ්‍යප රජතුමා උස පර්වතය කැටපත් පවුර විනෝද උයන් පස්සේ මොකද්ද? ගිම්හාන මාලිගා.
විනෝද උයන් මාලිගා ගිම්හාන මාලිගා ගිම්හාන මාලිගා ඉවරයි සර් සර් පස්සෙනේක මොකද්ද ගිම්හාන මාලිගා ඉවරයි සර් ලියලා හරි හරි එහෙනම් අපි පාට පැන්සලක් අරගෙන සූදානම් වෙමු හරි දාන්න නේද හදා ගන්න අකුරු හදා ගන්න සහ හරි දාන්න පේපර් එක එවපු හැමෝටම ලකුණු දාලා ඉවල ඇති නබොත් අතින් ලිව්වේ කමක් නෑ ඒකට අතින් කොහොම ලිව්වත් කමක් නෑ ෆොටෝ එකක් මම කිව්ව එවන්න කියලා නේද එවපු හැමෝටම ලකුණු ලැබිලා ඇති එවපු නැති අය වහාම එවන්න මොකද මම පන්දියේ සාකච්ඡා කරන්නේ නැහැ නේද පේපර් එක අපි වෙනද වගේ පන්තිය සාකච්ඡා කරන්න නැහැ ඒක තමයි ඔය 29 දීපික අන්තිම 29 අවසාන ප්‍රශ්නේ තමයි හරි මයික් මියුට් කරගන්න අවසාන ප්‍රශ්නය තමයි ගොඩක් අයගේ වැරදිලා තියෙන්නේ නේද ඉන්නේ පන්ති පුතේ මම ලකුණු ඇහුවේ නැහැනේ කාගේවත් මම ලකුණු ඇහුවද නැහැ ඇහුවේ නැහැනේ මේ අවසාන ප්‍රශ්නේ තමයි ගොඩක් අයගේ වැරදිලා තියෙන්නේ මොකද අවසාන ප්‍රශ්නේදී ඊට වඩා කල්පනා කරලා උත්තර ලියන්න ඕන නේද තැනක් ලිව්වට හරියන්නේ නැහැ හරියටම ලියන්න ඕන පුතේ ඒක අනතුරු සිදුවන ස්ථානයක්නේ හොඳයි දැන් මේ සමහර ළමයි පේපර් එක තාම එවලා නැහැ ඒ නිසා මම වැඩි ඒක ගැන කතා කරන්න යන්නේ හරි දැන් වැඩි ඒක ගැන කතා කරන්න එපා මොකද සමහරු තාම එවලා නැහැ පේපර් එක හොඳයි බලමු අපි පේපර් එකෙන් තෑගි ගන්න කවුද කියලා නේද හරි එහෙනම් දැන් අපි මේක බලමු පළවෙනි කාශ්‍යප රජතුමා අකුරු හරියටම බලන්න වචනයි හතරවෙනි වචනයි මොකද්ද පොඩක් ඉන්න කාශ්‍යප රජතුමා හතරවෙනි එක දුන්නේ පුතේ විනෝද උයන් තුන්වෙනි එක දුන්නේ කැටපත් පවුර කාශ්‍යප අශයන්නක් එන්නේ නැහැ මොකද යංශේ තිබෙන නිසා නේද හරි දෙක උස පර්වතය මෙන්න මේ උයන්න ඉන්නේ අකු එකට එක ගෑවිලා තිබුණොත් වැරදි දාන්න හොඳේ හරි දාන්න එපා වැරදි දාන්න ඕනෙත් නැහැ හරි දාන්න එපා උස පර්වතය ශය ගෑවෙන්න ඕන ශයන්නේ නේ ඕකුතේ මේ එහෙම ඒක ගැඳුවක් කරගන්න එපා හොඳේ උස පර්වතය ඊළඟ එක කැටපත් පවුර කැටපත් පවුර
ඉළඟට විනෝද උයන් විනෝද උයන් විනෝද උයන් අවසාන වචන දෙක ගිම්හාන මාලිගා ගිම්හාන මාලිගා ගිම්හාන මාලිගා තෙනුමිගේ පහෙන් පහම හරි හොඳයි තෙනුමිගේ පහෙන් පහම හරි හොඳයි හොඳයි මට කොහොමයි කියන්න දැන් ඔයාලා පොඩක් ඉන්න පුතේ දැන් ඔයාලා මෙන්න මෙහෙම පුරුදු වෙන්න ඕන එදිනෙදා වැඩ ටික සම්පූර්ණ කරලා ඊළඟ පන්තියට කලින් වැඩ ටික සම්පූර්ණ කරලා සිංහල පොතේ ගණිතයේ පොතේ පරිසරයේ පොතේ සහ අසල් ලිවීම සහ දෙමළ පොතේ වැඩ ටික ඔක්කොම සම්පූර්ණ කරලා මට ෆොටෝ එවන්න. එතකොට මම හරි දාලා එවන්නම්. නේද? දැන් හරි දාලා එවන්න පුළුවන් නේ? ලකුණු දාලා, තරු දාලා නේද? ඊට පස්සේ ඒවා ඔයාලා මොකද කරන්නේ? දෙමාපියන්ට කියලා ඒ මම දාපු විදියටම හරි නේද තරු ඒව දා ගන්න ඕනේ. හොඳද? නැත්නම් ඔයාලගේ පොතේ නැහැනේ. ඒ නිසා පොතේ හරි පේපර් එකේ හරි ඒ මම දාපු විදියටම දාන්න කියන්න. ඒ වැරදි හදපුවත් ඒ විදියටම හදන්න කියන්න. හොඳේ? පොඩි වැඩක් තියෙනවා. අම්මලා තාත්තලාට දෙමාපියන්ට දැන් කියන්න එපා. නේද? පස්සේ කියන්න. ඔව් එතකොට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ වැඩේ හොඳේ හරි එහෙනම් ෆොටෝස් එවලා ඒ වැඩේ අපි ලස්සනට කරගෙන යමු එතකොට අපිට හතර වසරේදී ලේසියෙන්ම නේද වැඩ ටික කරගෙන යන්න පුළුවන් දැනට අපිට ඕන මොනවද පුතේ අකුරු ලස්සන ලියන්න ගෑවෙන ලියන්න එපා නේ ගෑවි ගෑවි ලියනවා නම් වැඩක් නැහැ හොඳද ඒ වගේම අකුරු ලස්සන ලියන්න ඕනේ හොඳට කියවන්න ඕනේ නේද හොඳට අහුම්කම් දෙන්න ඕනේ ගණන් ටික හොඳට හදන්න ඕන. හරි. එච්චර තමයි අපිට උමනා වෙන්නේ ඊට වඩා ලොකු වැඩ ඕනේ. හරි. එහෙනම් අපි මේකට ඔයාලා පොතක් එකක් කියවන්න මට හොඳේ. දැන් සමහරු හරි කියලා කිව්වට සමහරට පොඩි පොඩි වැරදි ඇති ඔයාලට පේන්නේ නැති වැරදි. ඒවා මට නම් පේනවා ඒවා. හොඳද? ඒක නිසා මට ෆොටෝ එකක් එවන්න පහෙන් පහ තමයි. ඔව් ලකුණු කියන්නේ නැතුව මට ෆොටෝ එකක් එවන්නකො. හොඳේ? පන්ති ඉවර වෙලා එව්වත් කමක් නැහැ. නැත්තම් වැඩ ටික ඔක්කොම එක දවසට එව්වත් කමක් නැහැ. හොඳද? කොහොම හරි එවන්නකො. හරි. එහෙනම් ඔය නැවත සිංහල පාඩමට යනවා සිංහල පොත ගන්න. සර් මම පාඩමේ. ඔව් සිංහල පොතට අපි යනවා සිංහල පොත. හරි දැන් ගීතයක් රසවින්දා නේද? ගීතය ඇසුරෙන් චිත්‍රයක් අඳින්න තියෙන නේද? ආයි පෙන්නන්නකෝ. ඔබ දැන් ආයි පෙන්නන්න බෑ. මේ ගීතය ඇසුරෙන් ඔයාලාට තියෙන්නේ මොකද්ද? චිත්‍රයක් අඳින්න. චිත්‍රයක් අඳින්න.
අලුත් පිටුවකද ඔක ලියන්න ඕනේ. ඔව් අලුත් පිටුවකද ලියන්න මොකද මේ හරි මාතෘකාව ලියමු. සර් මම කතා කරන්න හෙනවයි. ඔව් ඔව්. යන්න පුතේ. මාතෘකාවක් විස්තර කරමු. මාතෘකාවක් විස්තර කරමු. හරි සර්. ඕ ලස්සන අකුරෙන් ලියා ගන්න. සර් කිව්වනේ මේ වීඩියෝ එකක් දානවා කියලා. ඒක ක්ලාස් එකේ වුණාම දාන්නේ. ඕ පුතේ ක්ලාස් එකේ වුණාම දාන්න. චූටක් ඉන්න පුතේ. හරි හරි ඔයාල පාමාතුකාවක් ලියාගන්න. ඔතන යටින් කඳුකරය කියලා. කඳුකරය ටික බෝඩ් එක ලියන්න. ලියන්න මම ලියනකම් ඔයාල ලියන්නම. මාතෘකාවක විස්තර කරමු කියලා එතන යටින්ද ලියන්න ඕන. ඔව් පුතේ එතන යටින් ලියන්න ඕන. මොකද්ද සර් ලියන්න ඕන? කඳුකරය. ඒ කියන්නේ කඳුකරයද? සර් ටිකක් ඉඳ තියන්න ඕනද? හොඳයි චූට්ටක් ඉන්න. හරි මගේ වැඩේ ඉවරයි. ඕ මම පෙන්නන්නම් ඔයාලට කඳුකරයක්. හරි ලියන්න කලින් අපි බලමු නේද කඳුකරය මොන වගේද කියලා. ටිකක් ඉඳලි කියලාද ලියන්න ඕන කඳුකරය කියලා? නෑ ලියන්න එපා. හරි බලාගෙන ඉන්නකෝ ඉස්සර වෙලා. හොඳයි මෙන්න මම කඳුකරයක දර්ශනයක් පෙන්නන්නම්. කඳුකරයක දර්ශනයක්. කඳුකරය කියන්නේ මොකද්ද? ඒක තමයි අපි බලමුනේ. පේනවද? ඔව් සර්. ඔන්න මම නැවත. තියලා. මේක නෙවෙයි.
ඒස සිංහලයේ ඕ මෙන්න තියෙන කඳුතරයක දර්ශනය මේ තියෙන්නේ හොඳට බලන්න සර් ඒ සිංහරාජ වනාන්තර කඳුකරයක් කියන්නේ නේද කඳු තිබෙන ප්‍රදේශයක් ඉතින් දීලා ගංගා ඇළ තියෙනවානේ තේ වතු තියෙනවා ඔය තියෙන තේ වත්තකුත් නේද ලස්සන පරිසරයක් තියෙනවා ගහකොළ නිසා මේ කඳුකරය හරිම සීතලයි ගස්කොළ වැවිලා තියෙනවා හරිම ලස්සනයි නේද දියෑලි වලින් මේ ලස්සන තව තව වැඩි කරනවා කඳුකරේ ලස්සන වැඩි කරන්නේ දියෑලි නේද තේ වතුත් අපිට දකින්න පුළුවන් කඳුකරේ ඔන්න කඳුකරේ ඔයාලා දැන් මාතෘකාව ලියමු අපි කඳුකරේ කියලා මෙතන මාතෘකාවක් නෙවෙයි අපේ මේ මාතෘකාවට අදාළ මාතෘකාව කඳුකරය ඔය ෆොටෝ එක පුතේ අලවන්න ඕන ඔතන පුළුවන් ද අලවන්න ඒ ෆොටෝ එක අලවන්න පුළුවන්ද මෙතන පුළුවන් සර් ඕ පුළුවන් අඳින්න ටිකක් අමාරුයි අඳින්න ගියොත් ටිකක් අමාරු වෙනවා ඒක නිසා අලවන්න ඕනේ රයිට් අලවලා කඳුකරය ගැන විස්තරයක් මම ඔයාලට දෙනවා හොඳද එකක් WhatsApp එකට දාන්නම් සිංහල වැඩවලට එතකොට ඔයාලට ඕ ඒ ටික ලස්සනට ලස්සන අකුරෙන් ලියන්න තියෙන්නේ ඊළඟ සතියේ මම මේ ඒක පැහැදිලි කරන්නම් ඒ මොනවද ලියලා තියෙන්නේ කියලා කඳුකරය ගැන තමයි ලියලා තියෙන්නේ කඳු ගැන නේද ඉතින් ඔයාලා තියෙන මේ ෆොටෝ එක අලවලා නේද යටින් ඒ වාක්‍ය ටික ලියන්න තියෙන්නේ කඳුකරය ගැන විස්තරයක් ඒක තියෙන්නේ මම ලබන සතියේ ඒක තව පැහැදිලි කරලා දෙන්නම් හොඳේ ඉතින් කඳුකරේ ඔයාලා ගිහිල්ලා තියෙන සමහර විට නේද ඔය නුවරඑළිය ඊට පස්සේ බදුල්ල බණ්ඩාර වෙන නේද ඉතින් කඳුකරේ දුටු දේවල් ඔයාලට මතකේ ඇති නේ අලංකාරය වැඩි කරන තැන් ඔයාලට මතක ඇති නේද කඳු ගොඩාරියක් තියෙනවා නේද ඒ වගේම කඳුකරය හරිම ලස්සනයි දියෑලි කඳුකරේ ලස්සන තව තව වැඩි කරනවා නේද තුරුලතා තුරුලතා කියන්නේ පුතේ ගහකොළ ගස්වැල් කියන එක. ඉතින් ගස්වැල් වෙනුවට අපි තුරුලතා කිව්වත් හරි. ඒක හරි ලස්සන වචනයක් නේද? තුරුලතා. ඒ කියන්නේ ගස්වැල්. තුරුලතා කඳුකරේට සීතලක් ගෙන දෙනව නේද? ඒ වගේම තේවතු කඳුකරේ දකින්න පුළුවන් නේද? අපි හැබැයි මේ කඳුකරය ආරක්ෂා කරගන්න ඕන මොකද කඳුකරේ කියන්නේ අපි රැකගත යුතු සම්පතක් අපේ නේද? අපිට ලස්සන බලන්න පුළුවන් කඳුකරේ හැමදාම ඒ විදිහට තිබුණොත් තමයි. හොඳයි. එහෙනම් පුතේ අපි සිංහල පාඩම මෙතනින් අවසන්